साधु 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 नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सद हम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु। अपगे गुरुदेवोत्तम कल्याण मित्र गौरवनीय पिंगतलक स्वामीन वहांसेट अपगे नमस्कार वेवा साधु साधु साधु। गरुतर महासंगरत्न अवसराई श्रद्धावंत वासनावंत पिंगतनी अद अपट लसन कारण आवकन हम अब लसन कारण आवा किया बलापुरमाइ गुडाइट तीन प्रश्न विसंद हम मे देश वहागन इनकट वो तेरे मे देश को वटनाबे जीवित मे जीवित वे जीवित कोच्चर सूपत्कना मे कर्ण अवसर वेलाबे वेटे वब तेरू यावे वे धने जीवित विसंद वे प्रश्न विसंद मम्मा ऐसा गुडाइट तीन प्रश्न धर्मी हसी बना वेलाकने तमन दंड मेक याप तक मेकट गो तिंगेला नम तमन हित नमे बना हित नमें नति आयट धर्मी हसीरे हित नमे नति आयट शील प्रकिन हित नमे नति आयट गुडाक वटी मे देश वेलावक नैके क्या पसट दानाट गुडाक वटी मे देश अदा केल दिन बलापुर कोहम दोबे खाले हदागाबट सूपहास इन पुलवांग दीट वब्बट सनसील इन पुलवांग दीट वब्बट धरमे हेसरी इन पुलवांग परसर या बतूल हदागाड़ी कोहमद वब्बट सनसील इन पुलवा परसर या अभ्यंतर जीवित सकस्कर गाड़ी कोहमद केला अदापट कील बलापुर मे आप अद सदाम देश सदहा दायकत्व धरा अमादार सदाम देश सदा दायकत्व धरा ऑस्ट्रेलिया मेलबर्न पदी उदयनी समरवीर तिस्स धर्मरत्न इंदिका आर्यवंश सह दिमुत् आराचगी अ पिंग तुंगी मे सदाम देश सदा दायकत्व धरण अभी दें क्यू धर्मे हसीरे विलावक नति कार्य बहुल जीवित गतकरण शिपीडावली वासीकरण दुखसे वासीकरण वेडपलम कार्य बहुल विला इंदला वासीकरण गुडा कई जीवित विशुद्ध मार्केंद बलन उबे खाले दिन दा जीवित उबे खाले कैपेला अन्ने मनोटद उबट उभे जीवित यहापत पिनीस व धर्मे हसीरी पिनीस वब्बट यम दूनुकर गणीम पिनीस अभ्यंतरे सनसील पिनीस उबवी उभे जीवित इकतुकत कारण मनवाद कल्पना करब तुले अतिकर गण तीन कारण बला गुडाइट तीन मानसिक आततिया गुडाई वेह सिंह राजकारिक दंग संहार अ रसावट गीला हरी तेहेटीन तेहेटीन तम इन गेदर उदय पांद्र पिटत्न हवास अधिक तेहेट आती विवेक याकने अविवेक मेशिंग वगे वेद मिनीस ये मिनीस हेतन अने बनटिक कहान का मत अधिक वेहस बनटिक कहान गिया निंदे वेहस वेदिक मत विवेक इन गिया भावना वक्र का मनोवक्रा गिया वेहस अतीन अधिक वेहस अतीन तेहेट अतीन मिनसिंग जीवित वाले
ගොඩාක් අයගේ ජීවිත වැඩපළම කර කර ඉඳලා කාර්ය බහුල වෙලා ඉඳලා මිනිස්සුගේ ජීවිතවල ගොඩාක් පීඩාවක් තියෙනවා. දුකසේ මිනිස්සු වාසය කරන්නේ, ආතතියෙන් වාසය කරන්නේ. එතකොට මේ වගේ අයට ප්‍රශ්නවල තෙරපි තෙරපි පීඩාවලින් වාසය කරන අයට විසඳුම මොකක්ද දෙන්න පුළුවන්? කල්පනා කරන්න, මේ ඔක්කොටම පුළුවන් පීඩාව දිනුකට දුරු කරගන්න, කම්කටොළු ප්‍රශ්න කරදර කම්කටොළු අවසන් කරගන්න ධර්මයෙන් විසඳුමක් තියෙනවා. ඒ තමයි ගොඩාක් අයගේ ප්‍රශ්න. මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මානසිකව. කාර්යබහුල වුණත් ඒවැයෙන් එන පීඩාව ඔක්කොම මානසිකව. මනසට තමයි කිලින්ම බලපාන්නේ, මනසින් තමයි විඳවන්නේ. කායිකව තමන්ට එන පීඩාවල් බස්සල තෙරපි තෙරපි විඳෝ නෙව්වා, අව කාට පිච්ච පිච්ච විඳෝ නෙව්වා, සීතලේ ගැහි ගැහි විඳෝ නෙව්වා. මේ ඔක්කොම කෙලින්ම මනසට නේද බලපාන්නේ, මනසින් නේද මේ විඳවන්නේ. එහෙනම් මනසට විසඳුමකට යන්න. මනසට නම් මේ ප්‍රශ්න ඔක්කොම බලපාන්නේ, ඒකට විසඳුමට යන්න තියෙන්නේ මනසින්මයි. මනසින් මේකට විසඳුමක් හොයන්න හොඳට බලන්න. මේ ප්‍රශ්න ඇති වෙච්ච තැන මනස බලන්න, හොඳට කල්පනා කරන්න. තමන්ට ආය තමන් වැඩ කරන ආයතනයේ කෙනෙක් නිසා හෝ, ගෙදර කෙනෙක් නිසා හෝ, එහෙම නැත්නම් ගමේ කෙනෙක් නිසා හෝ, මොනවා හරි දෙයක් නිසා, කෙනෙක් නිසා තමන්ට පීඩාවක් ඇති වෙනවා නම් තමන්ගේ හිතේ ඇති වෙච්ච අකුසලයක් මුල් කරගෙන ඉන්න පුළුවන්. හිතන්න සමහරලාට තමන්ට ආව ඉරිසියාවක්, කෙනෙක් දැකපුවාම ඉරිසියාවක් එනවා. මේ ඉරිසියාවක් හිතට ආවට පස්සේ බලන්න, සාමාන්‍ය මේනකොට ඉරිසියාවෙන් වාසය කරනවා කියන නෙවෙයි මම මේ. සාමාන්‍ය කෙනෙකුට ඉරිසියාවක් කියන එකක් එන්න පුළුවන්. ඔබට ඉරිසියාවක් ආපු අවස්ථාව ගැන ඔබ කල්පනා කරන්න. ඔබට ඉරිසියාවක් හිතට ආවට පස්සේ ඔබේ ඉරිසියාව ගැනම කල්පනා කර කර කල්පනා කර කර දවසක් විතර ගත කරන්න නැද්ද? ඔබේ කාලයේ නිකරුණේම ඉරිසියාවක් වෙනුවෙන් දවසක් කැප කරන්න නැද්ද? අරකම කල්පනා කර කර හිත පීඩා වලින් වාසය කරන අර ඉරිසියාව අයින් කරගත්තා නම් දවසක කාලයක් ඔබට ඉතුරු වෙනවා. ඒ ගැන කල්පනා කරපු කාලය සම්පූර්ණයෙන් ඉතුරුයි. ඔබට පීඩාවක් තියෙනවා, ඔබට දුකක් තියෙනවා, කරදරකම් කටලු ගොඩක් තියෙනවා, ඔබේ මානසික ආතතියක් තියෙනවා ඉරිසියාව අයින් කර ගන්නකම්. තරහවක් ඔබේ හිතේ උපන්න කියලා හිතන කවුරු ඔබට බැනපු නිසා හෝ, ඔබට ගරහපු නිසා හෝ, නින්දා පාස කරපු නිසා හෝ, මොනවා හරි එකක් කේලමක් කියාගෙන ගිහලා කියලා හෝ ඔබට තරහවක් හිතේ උපන්නා. තරහව හිතේ උපන්නට පස්සේ ඒ ගැන කල්පනා කර කර කල්පනා කර කර මුළු ජීවිත කාලයක්ම ඔබ විඳවනවා. අර තරහව ගැන කල්පනා කරපු වෙලාව ඔබට පුළුවන් නම් ඒක අයින් කරගන්න කල්පනාව හසුරවන්න ඔබ දිනනවා. දැන් ඔබට තියෙන්නේ, ඔබ දැන් ඔබට බණ අහන්න වෙලාවක් නැහැ, ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ, මුකුත් කරගන්න වෙලාවක් නැහැ කියලා හිතේ නේද? දැන් බලන්න අර තරහ වයින් කරගෙන කල්පනා කරන්න. ඒ තරහව ඔබේ හිතින් ඔබ වයින් කරගත්තා නම් ඒ තුලින් ඔබ පිඳවන පීඩාවල් අවසන්, ඒ වෙනුවෙන් ගත කරපු කාලය අවසන්. ආයතනයේ රාජකාරී කරන තැන කෙනෙක් පමහට ඉරුවේ කෙනෙහිලිකම් කරන කෙනෙක් තැන තමන්ට වැඩපලක් කරගන්නත් බෑ, මුකුත් කරගන්නත් බෑ, අරයගෙන කල් කරනවා. ඇයි මේක මෙහෙම කිව්වේ? එක්ක කේලම් කිව්වගෙන. ඇයි මේක කේලම කිව්වේ? ඇයි මෙයා මෙහෙම කරන්නේ කියලා ඔබේ ජීවිතේ ඔබම කල්පනා කර කර අභ්‍යන්තරව ඔබ ප්‍රශ්න හදා ගන්නවා. නැති ප්‍රශ්න ඔබ අවුල ගන්නවා. නැති ප්‍රශ්න ඔබේ අභ්‍යන්තරයෙන් ඔබ කල්පනා කර රටාවට අනුව ඔබට හැදෙනවා. එතකොට ඔබ ඒව ගැන කල්පනා කර කර විඳව විඳව ඉන්නවා. ඔබට බනහන්න වෙලාවක් නැහැ තමයි දැන්. මේ රටේ ලෝකේ තියෙන ප්‍රශ්න ටික ඔබ කල්පනා කර කර ඉන්නවනේ. කන්න නැහැ මිනිසුන්ට, අඳින්න නැහැ මිනිසුන්ට, ගෑස් නැහැ මිනිසුන්ට, තෙල් නැහැ මිනිසුන්ට කියලා ඔබ කල්පනා කර රටේ ලෝකේ නැති ප්‍රශ්න ඔබ කල්පනා කර කර ඉන්නවා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඔබ හිතින් විසඳන්න කල්පනා කරනවා. එතකොට ඔබේ අභ්‍යන්තරේ ඔබට නිදහසක් නැහැ. ඔබට සුවපහසුවක් නැහැ. ඔබට බණහන්න වෙලාවක් නැහැ. ඔබට සීල් රකින්න වෙලාවක් නැහැ. ඔබට දාම් කරනක් හිතන්න වෙලාවක් නැහැ. ඒ ඔක්කොම ප්‍රශ්න ටික අභ්‍යන්තරයට අරගෙන රටේ ලෝකේ නැති ප්‍රශ්න ඔබ අභ්‍යන්තරයට අරගෙන අභ්‍යන්තරයෙන් ඔබ විඳෝ විඳෝ ඉන්නවා. ඔබ කල්පනා කරන ක්‍රම වෙනස් කරන්න, ඔබ හිතන රටාව වෙනස් කරන්න. ඇයි මේ බාහිර දෙයක් අල්ලගෙන අපි විඳෝ විඳෝ ඉන්නේ? මේ විඳවන්නේ අපි නේද බාහිර ප්‍රශ්නත් එක්ක? අපිට අභ්‍යන්තරයේ සැනසෙල්ල ඉන්න පුළුවන්කම කොච්චර තියෙනවද? අපට සුවපහසුවෙන් වාසය කරන්න පුළුවන්කම කොච්චර තියෙනවද? අපට නිදහසේ ඉන්න පුළුවන්. අපට සුවපහසුවෙන් ඉන්න පුළුවන්.
බලන්න මේ ඔක්කොම දැන් කල්පනා කරන්න මේ කල්පනා කරන රටා ඉරිසියාව ගැන ඇතිවෙච්ච ප්‍රශ්න දිහා ටික අතහැරියා නම් ඔබ ඒ තුලින් ඔබට එන හිට පීඩාවල් ටික අයින් වෙනවා ඒ ගැන කල්පනා කර කර ටික ටික අයින් වෙනවා ඔක්කොම අයින් වෙලා ඔබ සුව පහසු වෙනවා ඊළඟට තරහව නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ඊට පස්සේ ඔබට හිතන වෙන බලන් කෙනෙකුට එක ටික කරන්න ඔබට එක ටික කර කර ඉන්න වෙලාවල් තියෙනවා පලි ගන්න ප්ලෑන් ගන්න වෙලාවල් තියෙනවා දේශ කර කර වෛර බැඳ බැඳ බද්ද වෛර කර කර ඉන්න ඔබට වෙලාවල් තියෙනවා හැබැයි අපි කිව්වටින් ඔබට බන ටිකක් කරන්න කියලා වෙලාව නැහැ ඔබේ හිත කල්පනා කරන රටාව වෙනස් කරගෙන හදා ගන්න ඔබට ජීවිතයට යහපත පිණිස පවතින කල්පනාවක් ඉරිසියාවක් පැවත්ත පවත හිටිය කියලා ඔබේ ජීවිතයට ඇතිවෙන යහපත කිසිසේත්ම නැහැ තරහවක් ඔබේ හිතේ පවත්ත පවත හිටිය කියලා ඔබට ලැබෙන යහපත කිසිසේත්ම නැහැ එකට එක කිරීමක් පලි ගැනීමක් ක්‍රෝධ කිරීමක් වෛර බැඳීමක් ගැන කල්පනා කර කර හිටියා කියලා ඔබට ඇතිවෙන කිසිම යහපතක් නැහැ ඒ ටික අයින් කරගත්තොත් ඔබට ඉතිරි වෙනවා ඒක නැතිකම ඔබට මෛත්‍රී ඉතිරි වෙනවා ඔබට කරුණාව ඉතිරි වෙනවා ඔබට මුදිතාව ඉතිරි වෙනවා ඔබට උපේක්ෂාව ඉතිරි වෙනවා මධ්‍යස්ත බව මධ්‍යස්ත බලන්න පුළුවන්කම ඔබට ධර්මයක් තුළ කල්පනාව හසුරවන්න පුළුවන්කම ඉතිරි වෙනවා ඔබේ අභ්‍යන්තරයේ ගුණය ඉතිරි වෙනවා ඔබේ හිත දියුණු මට්ටමකට පත් කරන ධර්මයක් ඔබට ඉතිරි වෙනවා ඔබ දැන් දියුණුයි ඔබට සුව පහසුවක් තියෙනවා ඔබට ධර්මයේ හැසිරෙන්න ඔබේ හිත දැන් නැමෙනවා ඉරිසියාවකින් පෙළපෙළ හිටපු ඔබේ චිත්ත අභ්‍යන්තරයේ ප්‍රශ්න අවසන් ඒ ගැන ඔබට පීඩාවක් නැහැ තරහවෙන් ඇවිලි ඇවිලි ඇවිස්සීලා කල්පනා කරපු ඔබේ ප්‍රශ්න ගොඩාක් අවසන් ඒ තුලින් ඔබට පීඩාවක් නැහැ දැන් ඔබට ඔබේ හිත හදන්න ඔබට සුවපහසුවෙන් ඉන්න ක්‍රමයක් දැන් ඔබ කල්පනා කරනවා ඔබ හිතනවා මට දැන් සැනසෙල්ලක් තියෙනවා මම මේ ප්‍රශ්න ගැන එල්ලි එල්ලි හිටපු අවස්ථාවල මං විඳවපු ප්‍රශ්න ගොඩාක් දැන් මට අවසන් ඒ නිසා මට දැන් සුවයක් තියෙනවා අභ්‍යන්තරේ මම නිවිලා මං නිවි හැදෙහිල්ලේ වාසය කරනවා මට සුවපහසුවක් තියෙනවා ඒ නිසා තමාගේ ජීවිතේ තමන් නිවා ගන්නවා දාලා ගිය අය තමාව අතහැරලා ගියාපු අය තමන්ට කෙනෙහිලිකම් කරපු අය තමාට කෝධකම් කරපු අය තමන්ට වෛර බැඳපු අය තමන්ට ප්‍රශ්න දාපු අය එකට එක කරගන්නපු අය තමන් එක ගහමරා ගන්නාපු අය තමන්ගේ පෞල් පැලැන්තිය විනාශ කරපු අය ඉඩකඩම් අල්ලගත්තු අය ඊළඟට තමාට නිඳාපාස කර කර ගිය අය මේ ගැන කල්පනා කර කර ඉන්නකේ පළක් ඇත්තේ නැත ඒ ගැන කල්පනා කර කර සිටීමෙන් ඇතිවෙන්නේ චිත්තාභ්‍යන්තරේ පීඩාවක්මයි හිතට වේදනාවක්මයි විඳෝපේකමයි කලේ ඒ නිසා ඒ ප්‍රශ්න අවසන් කරගන්න ඒ ගැන කල්පනා කර කර හිටපු කාලය ඉතිරි කරගන්න ඒ ටික අයින් වුණාට පස්සේ ඔබට සුවයක් තියෙනවා කියලා අපි කලින්ම කිව්වනේ ඒ සුවය තුළ වාසය කරද්දී ඔබ කල්පනා කරන මේ සුව ආවේ කොහෙන්ද ධර්මයකින් මේක ආවේ මේ ධර්මයේ හොඳට පුරුදු කරගත්තොත් ඉස්සරහට තව කොච්චර සැනසෙල්ලක් තියෙනවද කියලා කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළනේ සීලේ රැක්කොත් විපිලිසර බව නැති වෙනවා කියලා. හිතට එන පීඩාවන් ගොඩාක් අවසන් සිල් ටික රැක්කොත්. සිල් ටික රැකින කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළා මගේ හිතට සැනසෙල්ලක් ලැබේවා විපිලිසර බව ඇති නොවේවා කියලා හිතින් හිතන්නවත් දෙයක් විතර වෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ සත්‍යම සතෙක් මැරුවා කියලා මොනවද ඇති ප්‍රශ්නේ කියලා හොරකමක් කළා කියලා මොකද ප්‍රශ්නේ කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කර කර තමන්ගේ පස්සෙන් පන්නන විදෝන කර්ම ගොඩක් පස්සෙන් එලවනවා තමන්ම විදෝන තැනට ඇදගෙන වැටෙනවා තමන්ම මානසික ආතතියෙන් පෙළෙන තැනට ඇදගෙන වැටෙනවා තමන්ම විදෝන තැනට ඇදගෙන වැටෙනවා බලන්න ඒ නිසා සිල් ගන්න වෙලාවක් නැහැ කියකි හිටපු අය දැන් සීල හොය හොයයි. තවන්ට ධර්මයේ පුරුදු කරද්දි හිතට දැනෙන සැනසෙල්ල අභියස තමන්ගේ ඉරිසියාව අයින් වෙලා යද්දි තමන්ට දැනෙන සැහැල්ලු බව තමන්ට ලැබෙන ප්‍රීතිය තමන්ට ලැබෙන ප්‍රබෝධමත් බව තමන්ට ඉතිර වෙන කාලය තමන්ගේ අභ්‍යන්තර සැනසෙල්ල ගැන මතක් වෙද්දි ඔබට බණ අහන්න දැන් හිත නැමෙනවා. මෙතෙක් කලක් බණ අහන්න හිත නැමිච්ච මේක පුරුදු කරලා බලන්න.
මෙතෙක් කලක් ධර්මයේ අහන්න ඇලි මැලි කර කර හිටපු අය මේ දහම් පදයකට සමහර ධර්මයට ගරහ කරා ඉන්නවා. ඔයාලා පුරුදු කරගන්න මේ ධර්මයේ ඉරිසියාව හිතින් අයින් කර කර කල්පනාවක හසුරවන්න බලන්න. ඉරිසියාවක් හිතට එන්න දෙන්න නැතුව පාලනය කරන්න බලන්න. ඉවසීමක් හදාගන්න බලන්න. කරුණාවක් හදාගන්න බලන්න. මෛත්‍රියක් හදාගන්න බලන්න. ඔබට කොච්චර සැනසෙල්ලක් තියෙද කියලා බලන්න. ආවේගශීලී බවකට යන්නේ නැති වෙන්න හිත හදාගන්න. තරහිතකින් විඳවන හිතක් අයින් කරගන්න. එකට එක කරන්න හිතනකොට ඒව අයින් කරගන්න. වෛර බඳින්න හිතනකොට, ක්‍රෝධ කරන්න හිතනකොට, අවිසිලා කෑ ගහන්න හිතන වෙලාවල් වලට ඒ වයින් කරගෙන අභ්‍යන්තරේ ඔබ නිවෙන්න උත්සාහ කරන්න. ඔබේ කල්පනාව හසුරවන්නේ ඒවා නිවා ගන්න. ඒ ප්‍රශ්නවලින් නිදහස් වෙන චිත්ත පීඩාවන් අයින් කර ගන්න තැනට ඔබේ හිත අරගෙන යන්න බලන්න. ඔබට ලැබෙන සැනසෙල්ලා අභියස ඔබ ධර්මයේ හොයාගෙන යනවා. ඔබට මේ අභ්‍යන්තර සිත තුළ ඔබට ලැබෙන සැනසෙල්ල මත ඔබේ ජීවිතයේ හොඳට ප්‍රශ්න අවසන් කරගෙන ඔබ සුවපහසුවෙන් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබට ගමේ තොටේ අනුන්ගේ කේලංකේකේ ඇවිදැවිද යන්න පුළුවන්කම තිබ්බනම් මෙතෙක් කලක් ඒ ඔබ අවසන් කරගන්න. මිනිස්සුන්ගේ ලැබිච්ච නින්දා අපහාස ගැරහෙලි අවමන් සියල්ල අවසන් කරගෙන ඔබ ගෞරවාන්විත චරිතයක් බවට පත් වෙනවා. ඒතුළිනුත් ඔබට ලැබෙන්නේ මානසික සැනසීමයි, මානසික විසෝයමයි. මිනිස්සු ගොඩාක් ඔබට ගරා ගරා හිටියනම් මේක බේබද්දෙක්, මේක දුස්සීලෙක්, මේක වනචරයෙක් කියලා කොච්චර මිනිස්සු ගරහන්න නැද්ද? ඒ සියල්ලම අවසන් කරගන්නවා. ඒ තුළින් ඔබට එන්න තියෙච්ච චිත්ත පීඩාවන් ගොඩාක් අවසන් කරගන්නවා. ඔබේ අභ්‍යන්තරයේ ඔබට ධර්මයේ නැහැ කියලා, ඔබ තුළ ගුණයක් නැහැ කියලා, ඔබ තුළ ධර්මයක් නැහැ කියලා, ඔබ තුළ ඉවසීමක් නැහැ කියලා, ඔබ තුළ මෛත්‍රියක් කරුණාවක් නැහැ කියලා, ඔබ ඒ තුළ අභ්‍යන්තර ගුණයක් නැහැ කියලා ඔබ දාලා ගියායි ඔබ හොයාගෙන ඉන්නේ. ඒ තුළින් ඔබ පීඩාවකින් වාසය කරන්න අරය මාව දාලා ගියා, මෙයාව දාලා ගියා, අරය මට කෙනෙහිලිකම් කරනවා, මෙයා කෙනෙහිලිකම් කරනවා කියලා ඔබ ඒ තුළින් විඳවන ප්‍රශ්න අවසන් කරගන්නවා. ලෝකේ මිනිස්සු මොන වරද කළත්, ඔබට එරෙහිකම් කළත්, ඔබට වෛර කරන්න ආවත්, ඔබට කෝධ කරන්න ආවත්, ඔබ එක ගහමරා ගන්න ආවත්, ඔබට ඔබත් එක පලි ගන්න ආවත්, ඔබට ධර්මයේ තුළ මේ විදිහට වාසය කරද්දී, අභ්‍යන්තරයේ සැනසිල්ල තුළ ඔබ වාසය කරද්දී අර සියල්ල අභියස ඔබ ධර්මයෙන් අල්ල ගන්නවා. ඔබ ආය ආවේගශීලී වෙන්න යන්නේ නැහැ. ඔබ ආය එකට එක කරන්න යන්නේ නැහැ. ඔබ ආය පලි ගන්න යන්නේ නැහැ. ඔබ ආය ගුණමකකම් කරන්න යන්නේ නැහැ. ඔබේ අභ්‍යන්තරයේ තුල ධර්මයක් පිහිටනවා. ඔබේ අභ්‍යන්තරයේ තුල නිමිච්ච බවක් පිහිටනවා. ඔබේ අභ්‍යන්තරයේ තුල ප්‍රශ්න අවසන් කිරීමක් පිහිටනවා. ඔබේ අභ්‍යන්තරයේ තුල නිවේගිය බවක්, ඔබේ අභ්‍යන්තරයේ තුන සැලසිල්ල ඔබට සුවපහසක් ඇති කරනවා. ඔබ ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගොඩාක් අවසන් කර ගන්නවා. ඔබට සුවපහසුවක් ගන්නේ ධර්මයක් තුළ ඔබ පිහිටි නිසා. ඒ නිසා බලන්න ගොඩාක් අයගේ ජීවිත රණ්ඩු සරුවල් කරගෙන ගහමරාගෙන මිනිස්සු කොච්චර පීඩාවල්, ඒ මිනිස්සුගේ කාල වේලාව මෙහෙමටම යන්නේ. මිනිස්සු බීලා මත් වෙලා ඇවිස්සලා කෑකෝ ගහගෙන මිනිස්සු කැමතියවට ඇයි ඒ තුලින් මිනිස්සු වින්දනයක් කොහෙනවා, පස්සේ විඳවනවා. මිනිස්සු හිතන්නේ සැනසෙල්ල තියෙන්නේ මෙතන කියලා. ඉරිසියාකරන කාරකම් කරන කෙනා එයා කල්පනා කරන ඉරිසියාකාරකම් කරද්දී තමයි සැනසෙල්ලක් තියෙන්නේ කියලා. තරහෙන් වෛරයෙන් පුපුර ඉන්න කෙනා කල්පනා කරන්නේ තරහෙන් වෛරයෙන් පුපුර තමයි සැනසෙල්ල තියෙන්නේ. මොකද පල්ලි ගන්නවා, කෝධ කරනවා, සසර ජාති වෛර බැඳගෙන ඉනවා කියලා කී කී කෑ ගහා යන්නේ මිනිස්සු. දේවදත්ත ආවේ සසරෙම. දේවදත්ත නිරේට යනකම්ම ගියේ මේ වෛරත් එක්ක. ඒ නිසා ඒකට අහු වෙච්ච කෙනා ඒකෙන්ම සැනසෙන්නේ තමයි බලන්නේ. නමුත් අතහැරලා සැනසෙල්ලට යන කෙනා අභ්‍යන්තරේ ඇත්තටම සැනසෙල්ල දැක්කට පස්සේ ජීවිතයේ ප්‍රශ්න අවසන් වෙලා සුවපහසුවක් දැනෙනවා. Tamanට දැනුණාට පස්සේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න අවසන් වෙලා යනවා. දැක්කට පස්සේ මේ ධර්මයේ පුරුදු කරනවාමයි, මේ ධර්මයේ තුල සැනසෙල්ලක් හොයනවාමයි. බලන්න ගොඩාක් අයගේ ජීවිතේ ඉන්ටර්නෙට් එකට අහු වෙලා, ෆෝන් එකට අහු වෙලා මුළු ජීවිත කාලයක්ම කැප කරගෙන ඉන්න කොච්චර ඉන්නවද? සමාලාවට කෙනෙක් හිතනවා අද නම් මේ ෆෝන් එක අල්ලන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට අන්න ෆෝන් එක අතට ගන්නවා. මොනවා හරි එකක් බලන්න පටන් ගන්නවා. ඉවරනකම් බලන කාලය අපතේ යනවා. ආයි කාලය අවතේ ගියාට පස්සේ කල්පනා කරනවා පුරාදී කාලය අද ගිහිලා ගියා. කිසි වැඩක් උනේ නැහැ මේක බලවල හිටියේ.
ගොඩාක් අය ජීවිත වල මේ නේද කාලෙ කිවිලා තියෙන්නේ. ඒ අය කියනවා අපිට සිල් ගන්න වෙලාව නැහැ. ඒ අය කියනවා අපිට ධර්මයේ හැසිරෙන්න වෙලාව නැහැ. අපිට ඕවා කරන්න වෙලාව නැහැ. අපි කාර්ය බහුල අපිට වැඩ. අන්තිමට වෙලින් නම් පීඩාවයි ප්‍රශ්න ගොඩයි කරදර ගොඩයි කම් කටලු ගොඩයි ගොඩාක් ප්‍රශ්න ගොඩක් අභ්‍යන්තරේ. ඇතුලෙන් ඉදවනවා. ඒ නිසා මේ අභ්‍යන්තරික ප්‍රශ්නේ අල්ල ගන්න. අභ්‍යන්තර ප්‍රශ්නේ තේරුම් ගන්න. බලන්න ගොඩාක් අයට මේව අවසන් කරගන්න පුළුවන්නේ හොඳට සිල් ටික රකින්න. හොඳට අභ්‍යන්තර ජීවිතය තුළ ගුණේ හදාගන්න. හොඳට ධර්මයේ පුළුවන් පුළුවන් විදියට ඉගෙන ගන්න. ධර්මයේ පුළුවන් පුළුවන් විදියට පුරුදු කරන්න මාසිකෙන්. දැන් පුරුදු කරන ක්‍රම අපි කියලා දුන්නා. තරහාවක් එනකොට ඔබට මෙච්චර කාල තිබුණ තරහව ගැන කල්පනා කරගෙන ඉන්න වෙලාව. ඒ වෙලාවම හරවන්න අයින් කරන්න. ඉරිසියාවක් එනකොට ඔබට වෙලාව තිබුණ ඉරිසියාව ගැන කල්පනා කර කර ඉන්න. ඒ ඉරිසියාව අයින් කරන්න කල්පනා. අර කාලයේ වෙලාවම හදන්නේ අයින් කරන්න. මාන්නේ හිතට එනකොට මාන්නේ ගැන කල්පනා කරගෙන ඉන්න ඔබට වෙලාව තියෙනවා. ඒ වෙලාවම හරවන්න අයින් කරන්න. එකට එක කරන්න, පලිගන්න, ක්‍රෝධ කරන්න, වෛර බඳින්න හිතනවා නම් ඒ ගැන ඔබ කල්පනා කර කර මුළු ජීවිත කාලෙම දවසම ගත කරනවා නම් ඒ කාලයේ ඒක හරවන්න කල්පනාවනි පෙතට අයින් කරන්න. ඔබේ නිවිලා යන මෛත්‍රියේ ඉස්සරහට ගන්න. අර තරහව වෛරය ගැන කල්පනා කර කර හිටපු වෙලාව මෛත්‍රිය කරුණාව ගැන කල්පනා කරන්න. ආවේගශීලී වෙලා අවිශ්ලා කෑකොගගා ඉන්න ඕනේ පලිගන්න ඕනේ කියලා හිතෙච්ච වෙලාව ඉවසීමට යොමු කරන්න. ඉවසීම තුළ සැනසෙල්ලක් හොයන්න. ඔබ නිවෙන්නේ නැද්ද කියලා බලන්න. ඔබට සුරපාසවත් දැනෙන්නේ නැද්ද කියලා බලන්න. ඔබේ ජීවිතයේ දියුණු වෙන ඔබ තුළම දකින්න බැරිද කියලා බලන්න. ධර්මයක් තුල ඔබ නිවිලා යන්නේ නැද්ද කියලා බලන්න. ඔබේ ජීවිතයේ සුවපාසවත් දැනෙන්නේ නැද්ද කියලා බලන්න. බලන්න මේ ධර්මයක් දියුණු කරගත්ත රහතන් වහන්සේලා, මේ ධර්මයක් දියුණු කරගත්ත ගිහි උපාසක උපාසිකාව ඒ කාලේ මගපලලාදී කොච්චර නිසැදසිලි ඉන්නේද? අපි මුළු ජීවිත කාලා එක්ක බිරිඳ දාලා ගියා, එක්ක දරුවෝ දාලා ගියා, එක්ක තමන්ගේ යාළුවෙක් දාලා ගියා. කොච්චර අඬ ඉන්නවද මිනිස්සු? මිනිස්සුගේ ජීවිතවල කොච්චර පීඩාවන්ද? මිනිස්සුගේ හැමදේම ප්‍රශ්නවල. කාර්ය බහුලයි, වැඩ වැඩි, හිර වෙලා මනස විකෘති මිනිස්සුන්ගේ වැඩ වැඩිකමට මිනිස්සු කිප් පීඩාවල් නිසාම මිනිස්සු ගොඩාක් වෙහෙසිලා. අධික පීඩනය නිසා මිනිස්සු පිස්සු වැටෙනවා. මිනිස්සුන්ට පිස්සු දරාගන්න බෑ ප්‍රශ්න. තමන්ගේ හිත් පීඩා කියාගන්න කෙනෙක් නෑ. තමන්ට ඇතිවෙන චිත්ත පීඩා, තමන්ට තියෙන අපහසුතාවය, තමන් විඳවන විඳවිලි කියන්න කෙනෙක් නෑ. ඒ තුළින්ම මිනිස්සු විඳවනවා සුව පහසුවක් නෑ. අභ්‍යන්තරයේ විඳවනවා. ඒ නිසා විඳවන ප්‍රශ්න ගොඩාක් අවසන් කරගන්න, සුව පහසුවක් ඇති කරගන්න, මේ දහම් කරුණු ඔබේ ජීවිත තුළ ඇති කරගන්න. ඔබට ධර්මයේ පුරුදු කරගත්තොත් මේ විදිහට ඔබ හැමදේම ධර්මයේ තුලම පිහිටනවා. අද දවසේ අපි යමාදාර සදාම් දේශනා සඳහා දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි උදේනි සමරවීර තිස්ස ධර්මරත්න ඉන්දිකා ආර්යවංශ සහ දිමුත් ආරච්චි කියන පින්වතුන් විසින් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත්, උදේනි සමරවීර මහත්මිය සහ තිස්ස ධර්මරත්න මහතා නමින් මියපරලොව ගිය පියදාස් පියාණන්ට, කමනි මෑණියන්ට, සිරිසේන පියාණන්ට සහ පර්ල් පුංචි අම්මාට පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඉන්දිකා ආර්යවංශ මහත්මිය නමින් මියගිය සුසන්ත ආර්යවංශ පියාණන්ට සහ දායානී සෝමසීලී ආර්යවංශ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත්, දායකත්වයේ දරු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකී සීල ඥාතිතු මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත්, උදේනි සමරවීර මහත්මිය සහ තිස්ස ධර්මරත්න මහත්මාගේ සුජීවත්ව සිටින විල්සන් පියාණන්ට, නෝමා මෑණියන්ට, සඳුනි ධර්මරත්න දියණියට සහ පවණි ධර්මරත්න දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයට මිස, ඉන්දිකා ආර්යවංශ මහත්මියගේ සුජීවත්ව සිටින ඉෂාරා දියණියට, ගීනාත් පුතුණුවන්ට, උෂානි, ස්වාන්, බර්නාඩ් ස්වාන් යන අයට, ශිහාන් පුතාට, දිමුත් ආරච්චි කියන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමට, දායකත්වයේ දරු පින්වතුන් ටෙම්පෝල් සීල් දෙනාට, නන් අයරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරුව උතුම් කල්ම මිතුරු අතර ලැබින් පිණිසත්, චතුරාර්ය සත්‍ය ධර්මයේ උපදින් පිණිසත්, මාමිනවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීල ස්වාමීන් වහන්සේලාට, අනගාരിക මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ට, ශ්‍රද්ධා කාර්යමල්ලේ සීල දෙනාට,
පින් අනුමෝදන් කිරීම පිණිස ශ්‍රද්ධා මාසික ධර්ම දන් සමාජික සීල පින් උතුට පින් අනුමෝදන් කිරීම පිණිස සදාම් දේශනා සඳහා දායකත්වයේ දරුවා රැස්කල සියලු පින් සක්දෙවිඳුන් ප්‍රධාන සදෙවිලෝ වාසී සීල දවිය අනුමෝදන් වෙත්වා ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සීළු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා සීළු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපේ සැපේට පත් වෙත්වා සංසාර දුකින් අප මිදෙත්වා සාදු 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 රැස්කල සීළු පින් මේ නන් සඳහන් කළ මේ පරලෝකීය සීළු ඥාතීන්ටත් අනන්ත සසර පුරාවට දායකත්ව දරන සීළු පින් උතුම් නමින් මිය පරලෝකීය සීළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පරලෝක ජීවිතේසෝ පත් වෙත්වා සපවත් වෙත්වා संसार दुखी अतम दुत्वा साधु 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 प्रेसकल शील पिंग दायकत्धर मीन अनुसंधान के लिए शील पिंग तुटा अपगे गुरुदेवोत्तम कल्याण मित्र गौरवनी पिंग अल्ल कुमस शील स्वामी निवास अन्नगारी पिंग धरव अन्नगारी का मैन हसलाट मेलबर्न यूनिवर्सीटी सदाम देश पटिकत किसा बहुसी कपोन अपगे पिना फसा महावितान महात्मा पौले शील दिनागेम अपगे पिंग रजित निलंदनी महात्मा पौलेशील दिनाटत हर्ष महात्मा पौलेशील दिनाटत इवगेम बाप सैम शील दिनाट श्रद्धा कार्यमंडली शील पिंग श्रद्धा मासिक धर्म सामाजिक शील पिंग ओ बाप सैम शील दिनाट मे पिंक से अनमोदंगत्वा शील दिनाट तुनरोणि अनंत आशीर्वाद निदुक निरोगी सुपद्भावे सलसित्वा मिलो दीते वासना वंतित्वा परलो सुगति गामी वित्वा ससर दुखिंग अतमि दिनत मीटिंग उपकार वित्वा साधु 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 शील दिनाट तिरुवन सरणाय नमो बुद्धाय।